දෂණය බංචාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කිය ටෙලිවිෂන් ටෙලිවකය දැන්ෂ. අදලියන්නේ තුන්සිිය දොළස්වැනි ටෙිවැැක් කියිය. අප මීට පෙර කිව්වා ඔබට මතකඇතිේ ඔය අස්වවැස්ම ගැන කලබලෙන්ටේ පා කියලා නේද. ඕක ඔය කපල්ලා සෙනගට පාරටෙන්ට දීලා නේද. පොඩි රංගනයක් කරන්න කෙලා අපි කිවන්නේ නේද. අර හැඟිල හිටපු පොහොට ෙට්ට අර මීගුලෙන් එලියට එන්න ගහපු ගේම්ම එකක් වගේ නේද. තවටි වසකින් ජනපතිනියමෙන් හැමෝටම සෘධයදේ කියලා එකනෙ අස්වැසුමනේ ද පිහෙම කිවනේ එතකොට අපිට කියන්ට පුළුවන් බත්දුන්පියා කිිලෝවිශ්‍ය හල් දුන්පියා නනායගත්ත පියාාවගේම ඔන්න දැන් රටම අස්වැසුම දුන්පියා කියලනේද. දැන් ඕවන් එතන්ට තමයි එන්ට හදන්න හොඳේ දැන් ඔයේ ඒකෙදී ඉළඟ ජනාධිපතිවරන්නේ දී නේද අපිට පුළුවන් දිවිහිමියයෙන් අපි චන් දෙ දෙමු කියලා නේද ආගේ දිනේදී රටම එක හඬින් අස්වසම දුන්පියාට කියලානේද විරුදාවලිය දෙන ගමම්ම චන් දෙෙත් දෙන්න ඒ දවස වැඩි ඇතක නෑවගේ තමයි පේෙන්ට යන්නේ හොඳේ ඒ දින එනකං ඉතිං කලබලවෙන්ට එපා දැන් ප්‍රශ්නය තියන්නේෙ ඔය මේ අද ඉඳලා කරන්ට යන වැඩේ ගැන දවස් පා බැංකු හල කොටස් වෙලඳ පළත් වහල නේද රටම ප්‍රශස්ත කරනයට නැත්තම් වඩාත් හොඳ කිරීම නොහොත් දේශීනය ප්‍රතිවිවහගත කරනේ නේද මේ කරන්න යන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්ට ඕනේ එක තා වැදගත් බයිවට එපා මේ ජනපති රනිල්ගේ යෝජ නාටික හෙට හෝ අනිදට පාලිමේන්තියේදී කෙස්් පැලෙන තර්ක විතර්ක මැ්ද වැඩි චන්දයෙන් සම්මත වෙන හොන්දේ මොකද මේකට විුද්ධවෙන්ට තරම් ඔය පොහොටුවේ කාටවත් දැන් හයිය නෑහ ද ත් පහොට වෙන්නේ නෑයාමැරුණු අයිකුටිකෑට වෙච්චි දේමයිනේද. දැම් බලමු මේ මොකද ඇත්තටම කරන්ට යන්නේ කියේලානේද. අපි එක්දහස් නමසේ හැට් පහේදි තමයි පලමු වතාවට අයම් එ එකකට ගිහින්තියන්නේ. එදා ඉඳල මේ දහත්තන වතාව මේ යන්නන්නේ නයිල්ලගෙන හොඳේ රටක් ඇතුලෙන් වගේම රටට පිටිනුත් ණයගන්නවා. දේශය නය හා විදෙස්නාය කියලා කියන්නේ ආංඒට තමයි. අපි විතරක් නෙවේ හොඳේ ඇමරිකාව ජානයේ ඉංගලන්තේ වගේ මහා දියුණු හින්න රටවලුත් නනායගන්නවා. යත් අයගන්න ඒ අම් ඉතින් ප්‍රශ්නයක් නෑන නේද ඒ රටවලුත් නයගන්නවනම් ආය ඉතින් අපිට මොනව වුණහම මක්කඒ කියල හිත හදාගන්ට පුළුවන්න නේද. එහෙම හිතාදාගන්ට ලේසි නෑ අපිට හේතුව අපි ගත්ත නයවලින් කරපු දෙයක් නැතිනි සහොන්දේ අපි බලමු මුලින්ම අපේ රට විශේෂයෙන්ම නාය අර්ගෙනතියෙන විදිහදිිය හරිද මේ විදේශයන්ගෙන් අර්ගෙන තියෙන විදිේ හොඳේ අපිස්සල්ල ලමු විදේශ ණය ක්‍රමය එකක් තමයි බහපාර්ශීිය නය දෙක තමයි දවි පාර්ශීිය නය තුන තමයි. අන්තර්ජාතික මූල්්‍ය වෙළඳ පලින් ගන්න නය හද එකින්ක විග්‍රහ කරලා බලමු කෙටියෙන් බහ පාර්ශවිය කියලා කියැන්නන්නේ වර්ල් බෑංකෙක් ආසියානු සංවර්ධන බැංකුේ කැනේ ADBක් අන්තර්ජාතික මූල්ල්‍ය අරමුදලව දැංගිහිල්ලඉන්න අපි කළඟට අ එක ඕ ඕයින් අය ගන්නට බැංකු වලින් මෙවා බැංකු මේ බැංකු අපට අඩු පොලියට තමයි නයදීලා තියෙන්නේ. අපේ විදෙශනය ප්‍රමාණය ඇමරිකානු ඩොල බිලියන හතලිස්සක් විදෙස්න යොක්කොම එකතු හද එම තමය නිලදත්. තින්නේ ඇත්ත ැත්තෝ විටවඩා වෙනස් ඇති. හරි මේ ඩොල බිලියන හතලිස් එකෙන් සියට විස්සි අටක් විතරම මෙන්න මේ බැංකෝලින් තමයි අරන්තියෙන්නේ මේ අය නය කපාහරින්නේ නෑ නය කපහරින්න නෑ ඒගොල්ලො ඒ වෙනට තවනයක්ග්‍ය වන්න දෙනවා. හරිද ඒවනොට තවනයක්්‍ය වන්න දෙෙන. හරිද ඒ කියන්නේ නයට නයම තමයි ඒක තමයි කියන්න මේ මේගොල්ලු ගාවව හයාකට් නෑ කියලා. හයා කට් කියන්නේ කොන්ඩෙන්න් ටිකක් කපලදානවා වගේ නේද ඔවය අපිට දීලතියන්න නෑවලින් නය ටිකක් කරලදානො අමතක කරලලාදානො ඒවා නෑ මේ බැංකුල්ලඟ හරිද අපි ේටික කපලදාන්නම් කියලා නය කපලදාන ක්‍රමයක් මේ බැකුල්ලඟ නෑ කියලා මතක දයාගන්න සමහරුනම් කිවේ වික්‍රමසිංහ ජනාධිපතිබුණ ගමන් අර හිසකේ භූගානාවගේ තට්ටේ මතුවෙන්ටම අපේ නය කපලදායි කියල නේද මේ බැංකොල්ට එහෙම පිස්්වක් නෑ හොදේ ඉළඟට දයි පාර්ශිය නය තමයි බන්‍රමේ රට රටවලින් ඉල්ලගත්ත නයයි. ඉන්දියාව චීනේ ජපානය විතරක්න මේ ංල දේශයනුත් හිංගමන් ඉල්ලගත්ත රට. ංගලදශයනුත් අයරන්තිය නරද අපේ සමස්ත විදෙස් නෑ ප්‍රමාණ මරිකානු ඩල බිලියන හත ලිසක් කිවනේ ආං ඒකෙන් සියට පහලවක් විතරමතියෙන්නේ මෙන්න මේ රට රටවලින් ගත්ත නය. එකඒක රටවලින් ඉල්ලගත්ත නය. මේ නය ගෙවන කාලය දික්කරගන්න එක ලේසි නෑ. හොදේ ඔය ජපානයේ ප්‍රංශේ වගේ රටවල්ලින් අපි නායරන්තිය වා අපට ඒ නයදීපු රටවල් අයිති සමාජයක්තියනවා. ඒකට කියන්නේ පැරිස් ලබ් එක කියලා එතනදී අපිට ඔය දීලාතියෙන නයවල ගෙවීමට දෙන කාලය වැඩි කරන්න සියලු රටවල් එකඟ වෙන්නඕනිේ කාලේ දික් කරන්න ඔක්කොම රටවල් එකඟ වෙන්න ඕනිේ තනි රටකට බෑ තමන්ගේ නාය විතරක් ප්‍රතිුව ගැත කරන්න. ඉන්දියාවචීනය මෙන්න මේ පැරිස් ලබ් එකට ඇත්තෙත් නෑ අයිතිත් නෑ නේද. දැන් මේ ලබ් එකේ නැතිර අටවල් වනත් තනි තනිවම අපිට දීලතින නෑ ආපහු ෙවන්න දෙන කාලය දික්කරන්ට කැමති නෑ ඇයිනිකන් තනියුම තමන්දිපුනය මේ බර දරා ගන්න නේද මේ එක දුරටක්වත් තනි තනිවම මේ වැඩට කැමති නෑ. හරිද ඉළඟට තුංවෙෙනියක තමයි අන්තර්ජාතික මූල්්‍යය වෙළඳ පල අපි වැඩියෙන්ම නය අර්ගෙනතියෙන්නේෙ ඔන්න ඔතනින්. හරිද අරාපේ විදෙස්නා ඇමරිකානු ඩොලබිලියෙන් හතුලිකතියෙනවානනි ආං ඒකෙන් සියට පනස් හතක්ම මේ මල්ලය වෙලඳපලින් න්තියෙන්නේ නිකනුත්නෙ මේ මතකතියාගන්න ගින්නේි පොලියට හොඳේ ගිනි පොලියට මේ මුූලෙ වෙළඳපලෙන් ගත් නය කියන්නන්නේ ස්වයිරී බැඳුම් කර නැත්තම් සවරින් බොඩ කියලා මේ අරන්තියන සියට පනස් හතක්ම වූ සවර බොඩ නැත්නම් මුල්ලේ වෙලඳපලේ අය නීති දෙකකට යටත්වෙනවා ලෝකේ නීති දෙහෙකට හොදේ එකක් නිව්‍යෝක් නීතිය. අනික ලන්ඩ නීතිය. මේ නය ගෙවන්නේ නැත්නම් මේ නීති දෙකෙන් එකක් කැටතේ අනිවාරෙන්ම නඩුව ඇටෙනවා අපිෝ බ්ලැක්ලස්ටෙනවා මේ නෑවලට මොකක් හෝ සහනයක් ඕනෙ නම් ඇමරිකාේ හෝ ලන්ඩන් වල නඩුදාන්න ඕනේ නඩු අදදාලා අපිියඒක ඉල්ලන්න ඕනේ අර මේ පෙල්ෙක්ස් ප්‍රෙස් ඔල්ට සිංග් පුරගයාාවගේම නෙවෙයි හොඳේ දැම්පැහැදිලිද අන්තර්ජාතිකව අරන්තියන නය සහ ගෙවන්න තියන්නේෙ කාටද කියලා බහ පර්ශවීය අයඒ කකෑන විදෙස්පෑන්ක කොලින් සියයට විසි අට දුයි පර්ශීයේඒකෑනෙ රට රටවලින් ජපනයේි ඉන්දයාගේ වයින් සියට පහළවයි. මූල්ලවෙෙනද පොළ ගිනි පොලිකාරීන්ගෙන් සියට පනස් සතයිත් ඔක්කොම එකතුව සියයට සීයක් නේද. ඇමරිකානු ඩොල බිලියන හතලිස් එකක් එකතමයි එකතුව නරද දැන් අපි බලමු නය ප්‍රතිවුව ගත කරනේ කැන කුමක් දෙකෙල්. අපි එක හෙට ටෙලිවකෙන් කතා කරන. රට ඇතුළෙන් දේශය වගත් ඇමරිකානු ඩොල බිලියන හතලිස් දෙක කෞුද ආණ්ඩුවට දීලා තියෙන්නේ මේ රට ඇතුළෙෙන් මේ ආ්ඩුවට ඇමරිකානු ඩොල බිලියන හතලිස් දෙක දිලතින කාගේ සල්ිද. දැන් ඔය ප්‍රසස්ත කරණ යටතේ මේ මොකද්ද ගහන්ට හදනගේම ඒ කාගෙ සල්ලිද. හරද නොවරදවාම හෙටත් තෙලිවකිය අහන්න රට ඇතුලේ නයවලට මොකද්ද මේ කරන්ටයන්න කේලා දැනගන්න.